සුබ දවසක් මගේ kids meals youtube channel එකට ඔයාලවත් සාදරයෙන් පිළිගන්නවා අද මම අරගෙන ආවේ ඔයගලන්ට බබාලාට ඉක්මනට හදලා දෙන්න පුළුවන් කේක් එකක් මේක ඉතාමත් සුළු කාලයකදී බබාලාට ඔයගලන්ට හදලා දෙන්න පුළුවන් අපි බලමු මේ චොක්ලට් කේක් එක කොහොමද හදාගන්නේ කියලා මුලින්ම අපි මේ කේක් එක හදාගන්න අවශ්‍ය පාන් පිටි කෝප්ප 4න් 3ක් මේ විදිහට දාගමු ශ්‍රේණියකට ඒකටම මම කොකෝවා පවුඩර් මේ සැහැඳි දෙකක් එකතු කර ගන්නවා ඒකටම මම බේකින් පවුඩර් තේ හැන්දකුත් එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට අපි දැන් හොඳට ස්ට්‍රේන් කරගමු දැම්මම්මේ මිශ්‍රණයට සීනි කෝප්ප භාගයක් එකතු කර ගන්නවා මේ සඳහා මම පාවිච්චි කරලා තියෙන ඉතාමත් පුංචියට කුඩු වෙච්ච සීනි ඉතින් අර කුඩු කරගත්ත සීනි එකතු කරාම ගොඩක් පහසුයි මේක හදා ගන්න ඒකටම මම තෙල් වලින් කෝප්ප කාලක් එකතු කර ගන්නවා ඔයගලන්ට ඕනම ඔයිල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් මම පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල් इट पास मैं पिंच ऑफ सॉल्ट इतम सुल प्रमाण की लून एक मेवा आप मेक मिश्र करगा इला मम्मी मिश्र नेट किरी कोप बाग करवा फ्रेश मिल्क हरी हेमंतल हदागन पीट किरी हरी एक करगा पुलवा දැන් අපි මේක හොඳට මික්ස් කරගමු මම මේකට බිත්තර දෙකකුත් පාවිතා කරනවා අපි බිත්තර දෙකක් කඩාගෙන මේ මිශ්‍රණයට එකතු කරගමු මිශ්‍රණය ටික කරන කලින් අපි මේ බිත්තර දෙක පොඩ්ඩක් විස්ක කරගමු. දැන් අපි මේක මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් මික්ස් කරගමු. අවසානයේදී මම මේ මිශ්‍රණයට වැනිලා ස්වල්පයක් එකතු කර ගන්නවා මේ පීනට ටිකක් මම මෙහෙම එකතු කරගත්තා දැන් අපේ කේක් මිශ්‍රණය හදාගෙන අවසන් මේ තියෙන අපේ කේක් මිශ්‍රණය මම දැන් මේක බේක් කරන්න යන්නේ මයික්‍රෝවේව් අවන් එකේ ඕගලන්ට මේක ස්ටීම් කරගන්නත් පුළුවන් ස්ටීම් කරගන්නවා නම් සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක් විතර යනවා ඒ වුණාට මම මයික්‍රෝවේව් අවන් එකේ දාලා බේක් කරගන්න හින්දා මට යන්නේ විනාඩි 5ක් වගේ ඉතාමත් සුළු කාලයක් ඉතින් මේක මයික්‍රෝවේව් අවන් එකේ මම බේක් කරන හින්දා මම මයික්‍රෝවේව් සේෆ් භාජනයකට තමයි මේක එකතු කරගන්නේ මේ මේක මයික්‍රෝවේව් සේෆ් භාජනය මම මේකට තෙල් ටිකක් ගා ගන්නවා මුලින් මේ විදිහට භාජනයේ පතුලේ සහ වටේට ටිකක් උස භාජනයක් ගන්න ඕන මොකද කේක් එක මයික්‍රෝවේව් එකේ හදනකොට උඩට ඉස්සෙන්න පුළුවන් ඉතින් පැතලි භාජනයක් ගත්තොත් ඒ ඉහිරිලා යනවා දැන් මම ඔයිල් තවරගෙන ඉවරයි ඊට පස්සේ මම අඩියට මේ විදිහට රවුමට කපා ගත්ත බේකින් පේප් එකක් දානවා ඒක අත්‍යවශ්‍ය නැහැ මම ඒ උනාට එකතු කර ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් අපේ කේක් මිශ්‍රණය මේකට එකතු කර ගන්න දැන් අපි කේක් මිශ්‍රණය දාගෙන ඉවර අපි මේක මෙහෙම තුන් පාරක් මෙනි මේ විදිහට කරමු එතකොට එක පොඩක් සෙට් වෙනවා අපි දැන් මේක මයික්‍රෝවේව් එකේ විනාඩි 5ක් තියාගෙන ගමු මම මුලින් මම ඔයගලන්ට විනාඩි 4ක් විතර තියලා ඊට පස්සේ පෙන්නන්නම් අපි බලමු විනාඩි 4කට පස්සේ කොහොමද කියලා
මෙන්න මේ විදිහට තමයි විනාඩි 4කට පස්සේ පේන්නේ කේක් එක හැදිලා එනකොට අපි තව විනාඩියක් තියමු විනාඩි 5ක්ම වෙන්න දැන් අපි බලමු විනාඩි 5 අවසානයේ අපේ කේක් එක චොක්ලට් කේක් එක හොඳට හැදිලා හරිම සුවඳයි අපි බලමු කොහොමද කියලා ඉතින් ඔන්න අපේ චොක්ලට් කේක් එක නම් හොඳට හැදිලා අපි ටූත් පික් එකක් ගහලා බලමු කිසිම දෙයක් නැහැ එළවෙන්නේ ඉතින් අපිට පුළුවන් මේක දැන් වෙන භාජනයකට මාරු කරගෙන මේ විදියටම කන්නත් පුළුවන් එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේකට චොක්ලට් ග්ලේසියක් එකතු කරගන්න මේ තියෙන අපේ චොක්ලට් කේක් එක මේ කේක් එක උණු නිසා මම මේක පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ඒ අතර කාලය තුල මේකට දාන්න අවශ්‍ය චොක්ලට් ග්ලේස් එක හදා ගන්නවා ඒකනම් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් එකක් මම හදා ගන්න චොක්ලට් ග්ලේස් එක හදන්න හරිම පහසුයි ඒකට අමුද්‍රව්‍ය දෙකයි මම පාවිච්චි කරන්නේ මේ අරගෙන තියෙන චොක්ලට් චිප්ස් ඔයගලන්ට ඕන ඔයගොල්ලෝ කන මිල්ක් චොක්ලට් එකකින් උනත් මේක හදා ගන්න පුළුවන් මම මෙතන චොක්ලට් චිප්ස් ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා ඒකට මම එකතු කර ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් ඊට පස්සේ මම මේක මයික්‍රෝවේව් එකේ තප්පර 20ක් තියාගෙන දිය කර ගන්නවා ඔයගලන් ඩබල් බොයිලින් ක්‍රමයට උනත් මේක දිය කර ගන්න පුළුවන් ඉතින් එහෙම තමයි මගේ ග්ලේස් එක මම හදාගන්නේ මම මයික්‍රෝවේව් එකට දාලා හදාගත්ත චොක්ලට් ග්ලේස් එක මොන ඉතින් ෆ්‍රිජ් එකේ කූල් වෙන තිබ්බ කේක් එක මම එලියට ගත්තා දැන් මම මේ හදාගත්ත චොක්ලට් ග්ලේස් එක මේ විදියට උඩින් කේක් එකේ වක් කරනවා මම ඉතින් පොඩි බබාලා තවත් ආස වෙන විදියට මේ විදියට සරස ගන්නවා. ඉතින් ওই විදියට ඉතාමත් සුළු කාලයකින් අපිට මේ විදියට ලස්සන චොක්ලට් කේක් එකක් හදලා බබාලාට කන්න දෙන්න පුළුවන්. මේක හරිම රස කේක් එකක්. ඕගොල්ලෝ try කරලා බලන්න. මම හිතනවා ඔබලගේ බබාලාත් මේකට ආස වෙයි කියලා. මගේ බබත් හරිම ආසයි. ඉතින් මේ විදිය තවත් රෙසිපි එකක් අරගෙන ඉක්මනට මෙන්නම් ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න මගේ video වලට කැමති නම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් bye